මාව ගොඩ කල්ඉන්නම් බෙහෙත් කර ඉංග්‍රීසි බෙත් බටහිර වෛද්‍ය ක්‍රමයට. ඊට පස්සේ මේ ඔපරේෂන් එකට යන්න කිව්ව මට, ලොකු ඔපරේෂන් එක. ඊට පස්සේ ගොඩ අතපය පණ නැති වුණා, මේ කකුල් ඔක්කොම අතපය පණ නැති වුණා, බෙල්ල පණ නැති වුණා. ඊට පස්සේ මේ වෙන වෛද්‍යවරයෙක් බටහිර මේ දේශී වෛද්‍ය කරා, ඒත් අර ගියේ නෑ. පස්සේ පත්තරේ දැකලා මම මෙතෙන්ට ආව මේ ඩොක්ටර්ව හම්බෙන්න. ඒ ආපු මේකෙන් ගොඩ මට දැන් සුවයක් තියෙනවා. ඇත්තරම වෛද්‍යවරයෙක් නෙමෙයි මේ, ඇත්තරම දෙවි කෙනෙක් මට ලැබිච්ච. මොකද මං ආපු විදිහට ඇත්තරම මං සෑහෙන වේදනාවකින් ආවේ මෙතෙන්ට. මාව ගොඩ අරගෙන තියෙනවා දැන්, මගේ බෙල්ල හිටන් පණ නැහැ. ඇත්තරම ඒ තරම් දුකකින් ආපු මම දැන් ඇත්තරම ගොඩ මං ඇවිදින්න පුළුවන්, මට කන්න බොන්න පුළුවන්, මම නැත්නම් කවුරු හරි නිදි කරන්න ඕන, එක්කෝ නැගිටින්න ඕන, නැගිටලා එක්කන් යන්න ඕන. ඒ වගේ ඉඳපු මම දැන් ඇත්තරම ගොඩ සුවයක් තියෙනවා. මට නම් ඇත්තරම මේ වගේ වෛද්‍යවරයෙක් හම්බුන්නේ නැහැ ලංකාවේ. මං හිතන්නේ මේ වගේ වෛද්‍යවරයෙක් දැකලම නැහැ ඇත්තරම. ඒ තරම් හොඳ මේ මට සුවයක් දුන්නා. ඒ වගේම හේදකම වෙදකම දෙකම මානසික සුවය සියලු දේ දුන්නු වෛද්‍යවරයෙක් මේ ඇත්තරම. හරි, මම විදේශ රැකියාවක් කර කර හිටියේ. හදිසියෙම මගේ කොන්දේ අමාරුවක් හැදුනා. මං ඊට පස්සේ මගේ තාත්තත් එක්ක මම මෙතන ආයතන මේ ආයුර්වේද මධ්‍යස්ථානෙට ඇවිල්ලා ඩොක්ටර්ත් එක්ක කතා කරලා විස්තර ඇහුවා මගේ කොන්දේ අමාරු සම්බන්ධයෙන්. ඊට පස්සේ ඩොක්ටර් මට ගොඩක් උපදෙස් දුන්නා, මොනවද ඒවට කරන්න ඕන, බෙහෙත් පුරවද, ඔක්කොම හැමදේම. ඊට පස්සේ මම ඩොක්ටර්ත් එක්ක ඒ දේවල් කතා කරලා මං ඊට පස්සේ බෙහෙත්වලට ප්‍රතිකාරවලට යොමු වුණා. ඊට පස්සේ අදට මම දවස් 10ක් වෙනවා ප්‍රතිකාර අර සෑහෙන. මගේ දැන් කොන්දේ අමාරුව හොඳටම හොඳයි. ඇත්තටම මම දැන් සතුටුයි. මගේ ලෙඩ කොන්දේ සම්බන්ධව ඒ තියෙනවා. මම හිතන්නේ මට දැන් තව ප්‍රතිකාර දෙක තුනක් කරගත්තට පස්සේ මගේ කොන්දේ අමාරු සෑහෙන ප්‍රමාණයට හොඳයි. මට අයිම විදේශ රැකියාවට යන්න පුළුවන් තරමේ මගේ සුවය වුණා මගේ කොන්දේ අමාරුව. අද සමාජයේ බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයන් ලෙස අපිට කොන් දෙකක්කම හඳුන්වන්න පුළුවන්. බොහෝ දෙනෙකු ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වයස්ගත වීමත් සමග මේ රෝගයට ගොදුරු වෙනවා. වර්තමානයේ යම් යම් වැරදි ජීවන රටා හේතුවෙන් තොන්න පරම්පරාවත් මේ රෝගයෙන් පීඩා විඳිනවා. ඒ නිසාම ඔබට මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු වලට විසඳුම් වෛද්‍යවරයෙකු හරහා ලබා දෙන්න අපි සූදානම්. ඒ සඳහා අදවස් සමග සම්බන්ධ වෙලා ඉන්නවා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍ය ප්‍රියන්දි විජේවික්‍රම මහත්මිය. ආයුබෝවන් කියලා ඔබතුමිය පිළිගන්නවා. ආයුබෝවන්. වෛද්‍යතුමනි, අපි මුලින්ම සඳහන් කරමු කොන්දේට පෙළ ආබාධ කියන්නේ මොකක්ද? අපි පළමුව මේ කොන්දේට පෙළ රෝග කියන්නේ ඉස්සල්ලා කොන්දේට පෙළ කියන්නේ කුමක්ද කියලා අපි හඳුනාගනිමු. අප ශාරීරික කබලේ සිට උකුල දක්වා දිවෙන කශේරුකාවක් තියෙනවා. ඒකට අපි කියනවා කුඳුවැට පේලියේවත් කශේරුකාව කියලා කියනවා. මේ කශේරුකාව අස්ථි 33කින් සමන්විතයි. මෙය කොටස් කීපයකින් බෙදලා දක්වනවා අපි. දැන් බෙල්ලේ සිට කශේරුකා හතක් තියෙනවා. ඒකට අපි ග්‍රයිවි කශේරුකා කියලා කියනවා. නවීනව ගත්තොත් සර්වයිකල් ස්පයින් කියලා කියනවා. ඊපස්සේ උරසේ කොටස් 12කින් කුඳුවැට 12කින් සමන්විතයි. එකට තොරසික් ස්පයින් කියලා කියනවා. එතකොට ත්‍රිකාස්ති පහක් තියෙනවා. ඒකට අපි ලම්බ රීජන් කියලා ලම්බ ස්පයින් කියලා කියනවා. ත්‍රිකාස්තියට පස්සේ කොක්ස් කෝකේ කියලා එකක් තියෙනවා. එතන අස්ති හතරක් එකතු වෙලා හැදෙන එකට කොක්සික් කියලා කියනවා. ඒ ආකාරයට තමයි අස්ති 33 මේ එවියෝ සෑදිලා තියෙන්නේ. එතකොට අපේ ශරීරයේ ප්‍රධානම දේ තමයි අපේ ශරීරය රඳවාගෙන සිටින්නේ, බර දරාගෙන සිටින්නේ මේ කශේරුකා පද්ධතියයි. මේකේ ප්‍රධානම කාර්යය වන්නේ සුසුම්නා ආලිය තුලින් තමයි මේ සුසුම්නා වසයි ස්නායු ගමන් කරන්නේ. මේකට ආරක්ෂාව සපයන්නේ මේ කුඳුනාරටිය. කුඳුනාරටියෙන් තමයි සුසුම්නාව සහ
මේ ස්නායුවලට ආරක්ෂාව සපයන්නේ. මෙහි යම් විකෘතිතාවයක් ඇති වුණොත් එහෙම ඒ හා සම්බන්ධ ලෙඩ රෝග පවතිනවා. ඒ අවස්ථාවේ තමයි අපි ওই කොඳුවැට පෙළ රෝග කියලා කියන්නේ ඒ එයින් ඇති වෙන ලෙඩ රෝගවලට. එතන වෛද්‍යතුමන අපි සඳහන් කරොත් මේ කොන්ද කැක්කුම නම් නැත්නම් කොන්දේ ආබාධ වලට බහුලම මේ සම්බන්ධන හේතු මොනවාද? එහෙම නැත්නම් බරපතල හේතු මොනවාද? බරපතලම හේතුවක් වශයෙන් ගත්තොත් මම දැන් කියපු ආකාරයට ගත්තොත් එහෙම එකක් තමයි ඉන්ටර්වර්ටිබ්‍රල් ඩිස්ප්‍රොලැප්ස් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අන්තර් කශේරුකා බිම්බ ප්‍රාසනය කියලා. එතනදී වෙන්නේ ওই කශේරුකා දෙකක් අතර තියෙන ජෙල් තට්ටුව. මේ ජෙල් තට්ටුව කොටස් දෙකකින් සමන්විත වෙලා තමයි තියෙන්නේ. පිටත තියෙන වටකුරු ඝන තන්තුමක පටකයන්ගෙන් යුක්ත සෑදිච්ච තන්තු වලයක් තියෙනවා. ඇතුළත පිටින තියෙන මෘදු මොළොක් ජල්ලි වෙන ද්‍රව්‍යකින් සමන්විත කල්ක නියෂ්ටිය. යම්කිසි හේතුවක් නිසා මොන හරි හේතුවකින් අර අපි ඉස්සල්ලා කියපු මේ තන්තුමක පටකයට හානියක් සිද්ධ වුණොත් ඒ අර ජල්ලි වැනි මොළොක් මුදු මොළොක් එකට අපි එකට කියනවා මේ නියුක්ලස් පර්පස් කියලා. ඒක නෙරා යනවා පිටතට. ඒ නෙරාගෙන ගිහිල්ලා ස්නායුවක් කලි සුසුම්නාවට හරි සම්පීඩනයකට ලක් වෙනවා. පීඩනය ලක්ුණාම අර ඉන්ටර්වර්ටිබ්‍රල් ඩිස්ප්‍රොලැප්ස් කියන එක හඳුන්වනවා. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ සාමාන්‍ය ජනතාව ඇති ස්ලිප් ඩිස් වුණා කියලා කියන්නේ ඒක තමයි. එතනදී ස්නායු හෝ සුසුම්නාව තදවීමකට පීඩනයකට ලක් වුණොත් එතනින් එහාට ඒ ස්නායු දිගේ හෝ මේ වේදනාව සහ හිරිය වේදනාව අප්‍රාණිකත්වය වගේ දේවල් ඇති වෙනවා. බහුලව තියෙන්නේ අද සමාජයේ ඒ රෝග තමයි. ආයි සයිටිකා කියලා තියෙනවා තව එකක්. ඒකත් ඔය බරපතලයි. ඔය හා සමානව අපේ ශරීරයේ ඝනකමින් වැඩිම ස්නායුව තමයි සයිටිකා කියන ස්නායුව. ඒක තියෙන්නේ ලම්බ රීජන් එකේ. කියන්නේ කටි කශේරුකාවන් අතරින් තමයි ඒ සයිටික් නර්ව් එක යන්නේ. ඒක පරිහානියටපත් වුණොත් පීඩණයටපත් වුණොත් එහෙම ඒකත් හරි බරපතල ලෙස ගොඩක් වේදනාකාරී තත්යකටපත් වෙනවා. ඒක ගොඩක් කලවට පීඩණයටපත් වෙන ඔය වගේ බිම්බේ එළියට ආවම මං ඉස්සල්ලා කිව්ව ආකාරයට බිම්බේ එළියට ආවම පරිහානිය පීඩණයකටපත් වෙනවා. ඒක ගොඩක් කලවට ඒ විදිහට වෙන්නත් පුළුවන්. ඒ හරිය අර්බුදයක් ටියුමර් එකක් වගේ දෙයක් ආවොත් වෙන්න පුළුවන්. පූයා ජනක බැක්ටීරියා ආසාදනයක් ආවොත් වෙන්න පුළුවන්. වැටීමකින් තැලීමකින් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයකදී ඒ සයිටික් කිනිස් ස්නායු පීඩණයටපත් වුණොත් අපි ව්‍යවහාරයේ සයිටිකා හැදෙන කියලා කියන්නේ ඒ සයිටිකා කියන රෝගය ඇති වෙන්න පුළුවන්. ආයි තියෙනවා කශේරුකාවන් පටු වීම කියලා. ඒ කියන්නේ කශේ සුසුම්නාව එළියට එන මාර්ගය, ස්නායු එළියට එන මාර්ගය පටු වෙන අවස්ථාවල් තියෙනවා. ඒ පටු වෙන අවස්ථාවේදී ස්නායු හිරවීමකට ලක් වෙනවා. ඒ වෙලාවටත් ওই විදිහටම කොන්දේ අමාරු වෙනවා. එතකොට කියනවා අපි ස්පයිනල් කැනල් ස්ටෙනෝසිස් කියලා කියනවා. ඒ වෙලාවෙත් ඔය විදිහටම තදබල ලෙස රෝගියා පීඩණයකටපත් වෙනවා. දැන් මේ රෝගියාගේ මේ තියෙන කශේරුකාවන් මේ දෙක අතර තියෙන ජෙල් තට්ටුව තමයි මේ පෙන්වන්නේ. හිඩසෙ තියෙන මේ ජෙල් එක කියන එක. එතකොට දැන් මගේ සුසුම්නා බිම්බේ මේ කශේරුකා බිම්බේ කියලා. එතකොට බිම්බ ප්‍රාසනය කියලා කියන්නේ මේ එළියට ආපු ටිකට තමයි. මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක තමයි සුසුම්නා. දැන් මේ සුසුම්නාවට වදින්න මේ බිම්බේ එළියට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක තෙරපීමකට ලක් වුණාම දැන් මෙයාගේ සුසුම්නාව හිර වෙනවා කියලා තමයි දැන් සාමාන්‍ය විවහාරයේ කියන්නේ. ඒත් ඒ වගේම තමයි මෙයාගේ දැන් මේ හරියට එනකොට සුසුම්නාව ඉවරයි. දැන් මේ හරිය ස්නායු තමයි මේ තියෙන්නේ. දැන් මෙතන එයාගේ මේකේ ලම්බා 5S1 කියන කොටසේ බිම්බේ එළියට ඇවිල්ලා ස්නායු හිරවීමකට ලක් වෙලා කියනවා. මේ අවස්ථාවේදී මේ රෝගියාගේ තුනටියේ වේදනාව වගේම කකුල් දිගේ පැතිරී යන වේදනාව, හිරිය, බත් කෙන්ඩ වේදනාව, බත් කෙන්ඩ නිතර නිතර පෙරලෙනවා මේ රෝගියාගේ. අපි කියන්නේ කෙන්ඩ පෙරලෙනවා කියලා ඒක. අවිදින්න බෑ, කකුල් උස්සලා අඩිය තියන්න බෑ. ඒ වගේම හිරිය මේ ඒ අපහසුතාව ගොඩක් මේ ලෙඩට තියෙනවා. තට්ටම යටින් යන වේදනාව. ඒ වගේ බෙල්ල ගත්තොත් බෙල්ලිනුත් ස්නායු තද වෙන නිසා අත්වල හිරිය, දැවිල්ල, බෙල්ල හරවන්න බෑ. ඒක ලොකු පීඩනයකින් ඉන්න ලෙඩෙක් තමයි මේ ලෙඩ. දැන් ડોක්ටර් සමහරක් වෙලාවට ඔය අත්වල හිරියෙමෙද්දී අපි හිතන්නේ නැහැනේ මේක කශේරුකා සම්බන්ධ රෝගයක් නිසා අපිට මේ දේ ඇති වෙනවා කියලා. අත්වල හිරියෙන ලෙඩ ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපි කාපල් ටනල් සින්ඩ්‍රෝම වලදීත් මෙතනින් අර කාපල් ටනල් එක තද වෙනකොටත් අත්වල හිරියෙනවා. ඒ වගේම සුසුම්නාව හෝ ස්නායු හිරවීමේදීත්
හිරිය වේදනාව ඔක්කොම එතකොට බෙල්ල ඉඳලා මේනවා ඒක. මේ වගේ අවස්ථා රෝගිය තමයි මේ රෝගියා. ගැහෙන පිළිමේ බෙහෙතකින් තොරව දහසක් මිනිස්සු මේ වැද මහත්මියගේ අත්කොලේ සොයලා පෙනවා. මෙතනදී රාගවලට ප්‍රතිකාර කරන්නේ වෙනස්ම විදියකට. බොහෝ දෙනෙකුගේ කොන්දොඩ පෙළ ආපාද යථාතත්වයට පත් කරන්නේ ඇතුමේතුම ආවේනිකෝ වෛද්‍ය ක්‍රමයක් මගින්. තවදර ස්පොන්ඩිලෝසිස් කියලා ආයි කොන්දුවට පේලියේ ලෙඩක් තියෙනවා ස්පොන්ඩිලෝසිස් කියලා. ඕක බෙල්ල හැදුනහම සර්වයිකල් ස්පොන්ඩිලෝසිස් කියලා කියනවා. කොන්දේ යට ටිකේ හැදුනහම තුනටි හරි ලම්බ ස්පොන්ඩිලෝසිස් කියලා කියනවා. එතකොට ස්පොන්ඩිලෝසිස් කියලා කියන්නේ කොන්දුවට පේලියේ අස්ථිවල සහ බිම්බයේ පරිහානිය. කියන්නේ කශේරුකාවන් වල පරිහානියට පත් වුනහම තමයි ස්පොන්ඩිලෝසිස් කියලා කියන්නේ. දැන් මෙතනදී ගත්තොත් එහෙම දැන් මේ පේනෝනේ කශේරුකාවල් වල ප්‍රසර හැදිලා තියෙනවා. උල් වගේ ඇවිල්ලා තියෙන්නේ. මේවා ආවහම මේ කශේරුකාවන් අතර මෙහෙම ආවා මේවා යන ස්නායු හිරවීමකට ලක් වෙනවා. මේ දුර්වල වෙලා මේ තියෙන. දැන් මේවා මේ කැල්සියම් වටේට බැඳිලා තියෙනවා. මේ අස්ථිවල ඝනත්වය අඩු වෙලා යම් යම් ස්ථාන වලින් ප්‍රසර එනවා. එතකොට මේකේ මේ තද බව ඇති වෙනවා. මේවා හරි අමාරුයි මේ රෝගීන්ට. දැන් මේවෙන් ස්නායු හිරවීම වලට ලක් වෙනවා. එතන මේවට කියනවා ස්පොන්ඩිලෝසිස් කියලා. දැන් මේ ඇවිල්ලා ලම්බ ස්පොන්ඩිලෝසිස්. දැන් මෙයාගේ බෙල්ලස එක්ස් එකක් ගත්තනම් මේ වගේම මේ ආකාරයට බෙල්ලත් අපිට දකින්න පුළුවන්. ඒත් මෙයා ආවේ මට කොන්ද ගැන කියාගෙන විතරයි. මේ මේ මෙයාගේ මේ රෝගියාගේ කොන්ද ගැන කිය. දැන් මේ වගේ මේ රෝගියා ඔස්ටියෝපොරොසිස් රෝගී. ඒ කියන්නේ ඝනත්වයත් අඩුයි. ඒ කියන්නේ දිරායාමයට ලක් වෙන රෝගියෙක් මෙයා. නට බහුලවම තියෙන්නේ ස්පොන්ඩිලෝසිස් මෙයාගේ. ඒ කියන්නේ අස්ථිවල ප්‍රසර ඇවිල්ලා තියෙනවා. ප්‍රසර ආවහම මේවට කියන්නේ අප්‍රසර කියලා. මේවා ආවහම මේ දෙපැත්තේ යන ස්නායු හිරවීමකට ලක් වෙනවා. එතකොට ડોක්ටර් මේ ඔය වගේ රෝගීට සාමාන්‍ය මේ මොන වගේ රෝග ලක්ෂණද පෙන්වුම් කරන්නේ? දැන් මේ රෝගියා නිරන්තරයෙන්ම වේදනාවෙන් පෙළෙනවා. නැමෙන්න දිගරෙන්න අමාරු. දැන් අපි නිතරම හරි හිටපොම කොන්ද එක පාර නැමෙනවා. දිගහැර ගන්න බෑ. යා බොහොම අමාරුයි තමයි දිගහැර ගන්නෙ. දැන් බෙල්ල આવුත් එහෙම දෙපැත්තට හරව ගන්න බෑ බෙල්ල. අර එකපාරට බෙල්ල අල්ලගෙන ඌයි කියලා උත්සාහ කරනවා බෙල්ල දිගහැර ගන්න. එතකොට නැමෙන්න ඒ වගේම තමයි කකුල දිගේ යන පැතිරේ යන වේදනාව මේගොල්ලන්ටත් එන ස්නායුවක් හිරවීමක් වුණොත්. දැන් මේ ප්‍රසර ඇවිල්ලා ස්නායුවක් හිරවීමකට ලක් වුණොත් ස්නායු දිගේ වේදනාව යනවා. වේදනාව කියන්නේ ડોක්ටර් නිකන් හිරියක් හිරියකුත් එන්න පුළුවන්. ඒ අර ස්නායුව කිරවීමක් වුණොත් විතරයි ඒ පැතිරී යන වේදනාවයි හිරියයි වෙන්නේ. එහෙම නැති වුණොත් ස්ථානික වශයෙන් වේදනාවක් විතරයි වෙන්නේ. නිරන්තර වේදනාවක් එනවා මේ රෝගීන්ට. ආයෙත් තරුණ වයසේදී හැදෙන ස්තබ්ද කශේරුකා ප්‍රදාහය කියලා එකක්. ඒක අවුරුදු 20ත් 40ත් අතර තමයි හැදෙන්නේ. පුරුෂ පක්ෂයට තමයි හැදෙනවා කියලා කියන්නේ. නමුත් දැන් කාන්තා පක්ෂයට හැදෙන්නෙම නැති විදිහට තමයි පුතේන සඳහන් වෙන්නේ. නමුත් මට නම් අහම්බෙන් එකිනෙ දෙන්නේ කාන්තාව ඇවිල්ලා තියෙනවා. ඒක දෙදේට හේතු හොයාගෙන නැත්නම් ඒක කර්මයක් තනිකර. එතනදී වෙන්නේ දැන් මේ කශේරුකා දෙකක් අතර බන්ධන තියෙනවා. මේ එක්ස්රේ වලට පේන්නේ මේ බන්ධන අස්ථි බවට පත් වෙන. අස්ථිපටකයන් බවට පත් වෙනවා බන්ධන. එතකොට අස්තියක් බවට පත් වෙනවා කියන චලනය වෙන්න බෑ නේද? ලීකොට්ටක් වගේ. එතකොට මේ අස්තියක් බවට පත් වුණාට පස්සේ චලනයක් නැතුව යනවා. පුළුවන් තරම් චලනයේ සීමා වෙනවා. එතකොට එයාට නැමෙන්න දිගහැරෙන්න බෑ. තරුණ වයසේදී ශරීරේ නැමෙන්න දිගහැරෙන්න බෑ කියලා කියන්නේ කිසිම වැඩක් කරගන්න බෑනේ. එතකොට වේදනාව නිරන්තරයෙන්ම තියෙනවා. වේදනාව තියෙනවා. කොන්ද මෙම් වකුටු වෙලා තියෙනවා. වැඩක් කරගන්න ඉදින්දා ජීවිතේ වැඩ කරගන්න බෑ. සදාකාලික රෝගියෙක්. ඒකට බෙහෙත් හොයාගෙනත් නැහැ. හේතුව හොයාගෙනත් නැහැ මෙතෙක්. ඒගොල්ලෝ ඉතින් කරපු පාප කර්මයක් පරිසම් දෙනවා වගේ තමයි. එහෙම ලෙඩු ප්‍රවණතාවය අඩුයි. නමුත් තියෙනවා. ප්‍රතිකාර තියෙනවද ડોක්ටර්? ඒක තමයි කිය ප්‍රතිකාර හොයාගෙන නැහැ. බටීර වෙදකමේ වේදනානාශක විතරක් දෙනවා. අපි අපේ වෙදකමේ තෙල් දාලා එතනින් එහාට දෙයක් වෙන්න නොදී වළක්වා ගන්න පුළුවන්. වෙච්ච දෙයට කරන්න දෙයක්වත් නැහැ. ඉතින් ජීවිත කාලෙම ජීවිත කාලෙම පෙළෙන්න වෙනවා. තෙල් දාලා තවලා මේ පත්තුවක් එහෙම දැම්මහම යම් කාලයකට වේදනාව නවතිලා තියෙනවා.
කුත්ම නොකොට හිටියොත් තාය අරක ගණ වෙනවා. නමුත් අලුතෙන් අලුතෙන් වෙනදේ වලක්ව ගන්න පුළුවන්. තව දැන් අලුතෙන්ම එන වර්තමානයේ බහුලවම ඉන්න පැතිකුදය කියන පැතිකුදය එක මේ අවුරුදු 13 ඉඳලා ඉහළට තියෙන අවුරුදු 20 විතර දක්වා තියෙනවා. කොඳුවැට පේලිය පැත්තකට ඇද වෙනවා. මේ තියෙන්නේ දැන් ඒක තියෙනවා ආකාර කීපයකට සී අකුර හැඩයට ඇද වෙන අවස්ථා තියෙනවා. එස් අකුර හැඩයට, ඒ කියන්නේ මේ පැත්තටයි මේ පැත්තටයි දෙකටම යන අවස්ථා තියෙනවා. ඒ වගේම තියෙනවා උඩින් විතරක් යනවා, එහෙම නැත්නම් යටින් විතරක් යනවා. ආයි ඔටුකුදේ කියලා කියනවා මේ පිටපැත්තට විතරක් ගිහිල්ලා අර වකුටු වෙලා තියෙන්නේ. අර ආචර සීලගේ වගේ එහෙමත් වෙන අවස්ථා තියෙනවා. මේකෙදිත් ලෙඩේට හේතුවක් තාම හොයාගෙන නැහැ. මේකටත් ගොඩක් කාලවට බෙහෙතුත් හොයාගෙන නැහැ. සර්ජරි තමයි කරන්නේ. බටහිර වේද කරනවා සර්ජරි කරනවා කියලා කියන්නේ. අපි නම් තෙල් සාතු දාලා මේක කෙලින් කරලා දෙනවා. සම්පූර්ණ කෙලින් කරන්න බෑ. මේ වගේ එකක් අවු සම්පූර්ණ කෙලින් කරන්න පොඩ්ඩනේ අංශක 50ට වඩා වැඩියෙන් ගියොත් කියන්නේ 45 50 දක්වා આવොත් සම්පූර්ණ කෙලින් කරන්න බෑ. පිටතට තියෙන අර විකෘතිභාවය පේන්න තියෙන හරි කස්සලා දෙන්න පුළුවන්. ඒක මේ සිදුවෙන්න හේතු හොයාගෙනත් නැහැ. හේතු තාමත් හොයාගෙන නැහැ. ඒ කියන්නේ හේතු හොයාගෙන නැහැ. නමුත් අපි උපකල්පනය කරනවා මේ හේතු නිසා කියලා. හේතුව වර්තමානයේ ළමයිගේ ආහාර රටාව වෙනස්නේ. කෘත්‍රිම ආහාර කන්නේ බොන්නේ වෙලාවට ආහාර කන්නේ බොන්නේ නැහැ. ඒ කියන්නේ ඉස්කෝලේ යන ළමයි කාලම යන්නේ නැහැ නේද? එතකොට මේ පෝෂණය මදි. එතකොට අස්ථිවල ඝනත්වය මදි. මාංශ පේශිවල ශක්තිය නැහැ. ගොඩක්ම මේකට හේතුව පොඩි හරි හේතුවක් කියනවා නම් කියන්නේ මාංශ පේශිවල බැලන්ස් එක නැහැ කියලා. අන්බැලන්ස් කියලා කියන්නේ. එතකොට මාංශ පේශි එක පැත්තකට යනකොට කොන්දේට පේලෙත් ඇදගෙන යනවා කියලා තමයි කියන්නේ. එතකොට ඒ වගේම තමයි දැන් ළමයි බෑග් බර උස්සගෙන යනවනේ, ලොකු බරක් උස්සගෙන යනවනේ. එතකොට අර වගේ දුර්වල කොන්දේට පේලියක්, දුර්වල මාංශ පේශි තියෙන ළමයා අර වගේ බරක් අදිනකොට පැත්තකට යනවා කියන එක තමයි කියන්නේ. සමහර වෙලාවට ඒක වෙන්නත් පුළුවන් හේතු. නමුත් අර හරියටම ඔප්පු කරලා දෙයක් මේක හේතුව කියලා තාම හොයාගෙන නැහැ. ඉතින් මේ වගේ රෝගින් නම් ගොඩක් ඉන්නවා. ළමයි ගොඩක්ම මේ තත්ත්වෙට දැන් ගොදුරු වීගෙන යනවා. එතරම්වලිටමනේ ඔබතුමියත් ප්‍රතිකාර කරන්න අර තෙල් සාත්තු වලින්ම ඒක ඔව් මේක අපි විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වලා තියෙනවා. මම විශේෂ ඇඳක් මේ විනුවෙන් හදලා තියෙනවා. ඒ ඇඳත් ප්‍රයෝගී කරගෙන මගේ අතින්ම මම මේක හදනවා. ඒ කියන්නේ මුදු මොලොක් කරලා මේක මුදු කරනවා, බුරුල් කරනවා. මේ අස්ති පද්ධතිය පටක ඔක්කොම බුරුල් කරලා අතින්ම මේක යටතත්තර ගන්නවා. ගොඩක් මහන්සි වෙන්න ඕනේ, ලේසි නෑ. ඒ වගේ මේ කකුල් දෙකෙන් ඇදලා ඉවර වෙලා මේක පුළුවන් තරම් කෙරේ කරලා ඒක පොඩි උපක්‍රමයක් යොදලා ඉතින් කරනවා ඉතින්. එතනවලදී තිබුණේ සාමාන්‍යයෙන් කොපමණ කාලයක් යනවද මේකට? කාලයක් කියන්න බෑ. මේකට අපි කෝසෙට් එකක් දානවා, ගාඩ් එකක් දානවා. කියන්නේ අපි අද දවසේ මේක බුරුල් කළා මේ පැත්තට චුට්ටක් යවුවා කියන්නේ ඒක රැක ගන්න ඕනේ කෝසෙට් එකෙන්. ඒ කියන්නේ ගාඩ් එක දැම්මේ නැත්නම් තිබ්බට වඩා වැඩියෙන් ආපස්සට එනවා. අපි බුරුල් කරලා තියෙන අවස්ථාවක වැඩියෙන් අර නරක පැත්තටම තමයි ඒක එන්නේ. ඒ ගාඩ් එකෙන් තමයි ඒක රැක ගන්න ඕනේ. රෝගියාගේ මේ වගකීම ඇතුළු තමයි ඒක කරන්න ඕනේ. අනිවාර්යයෙන් මේ දරුවා අනිවාර්යයෙන් කියන ආකාරයට මින්නම ඕන. එහෙම නැතුනොත් තාමට වඩා වැඩි වෙනවා ඒක. තවත් තුනටි ප්‍රදේශයේ වේදනාවක් කියන එකක් තියෙනවා, පිරිෆෝමිස් සින්ඩ්‍රෝම් කියලා. ඒක වෙන්නේ තට්ටම යට තට්ටමත් එක්ක තියෙන මාංශ පේශියද කියන්නේ ෆිරිබෝමිස් මාංශ පේශිය. ඕක යටින් තමයි සයිටික් නර්ව් එක යන්නේ. මම කලින් කිව්වා වගේ අපේ ශරීරයේ තියෙන ඝනකමින් වැඩිම ස්නායුව තමයි සයිටික් ස්නායුව. ඒක යන්නේ පිරිෆෝමිස් කියන මාංශ පේශියේ යටේ. සමහරක් අයගේ කලාතුරකින් කෙනෙක්ගේ ෆිරිපෝමිස් මාංශ පේශිය තුලින් සයිටික් නර්ව් එක ගමන් කරනවා. එතකොට යම්කිසි ආකාරයකින් එයා වැටුනොත් හරි මොකක් හරි අභිඝාතයකට හරි ඒකේ ක්‍රියාකාරීත්වයගේ කියන්නේ දුවලා පැනලා හරි මොනවා හරි වෙලා ක්‍රියාකාරීත්වය වැඩි වෙච්ච අවස්ථාවකදී අරක ස්නායුව අර මේ මාංශ පේශියේ තද වෙලා තද බල වේදනාවක් කියනවා. තට්ටම යටින් යන තද බල වේදනාවක් ඇවිල්ලා කකුල දිගේ පැතිරීගෙන යනවා. ඒක නම් ගොඩක් වෙලාවට දරා ගන්නම අමාරු වේදනාවක් ඒක. ඒකත් ওই තුනටියේ වේදනාව හා සම්බන්ධ ලෙඩක්. ඉවස ගන්න බැරි කකුල දිගේ යන. ඒක ගොඩක් වෙලාවට පුරුෂ පක්ෂයේ දෙනවා. දැන් ඔය පර්ස් එක සක්වේ දාගෙන වාඩි වෙනවනේ. පර්ස් එක සක්වේ දාගෙන වාඩි වෙන අය ගොඩක් පුරුෂ පක්ෂයට ඕක තියෙනවා. ඒගොල්ලෝ දන්නේ පර්ස් එක නිසා තමයි මේක වෙන්නේ කියලා. එතකොට අර මාංශ පේශිය තද වෙනවා. ඒ තද වීම තුනෙන් අර ස්නායුව තද වෙනවා. තද වෙලා ඔය ඉතින් රිදෙනවා කියාගෙන යනවා. ඉතින් තෙල් ගානවා, පත්තු දානවා, පේන් කිලස් බොනවා. අර්ග තමයි හේතුව ඉතින්. නමුත් ගොඩක් අය හිතන්නේ ඒ හේතුව නම් මේ රෝගීකට බලපානවා කියලා. ඒක හිතෙන්නේ නැහැ ඉතින්.
වඩක්ලාට ඒක තමයි හේතු. වෛද්‍යතුමනි, අපි සඳහන් කරමු වෛද්‍යතුමිය ප්‍රතිකාර කරන යම්කිසි ආවේනික ක්‍රමයක් තියෙනවද? ඒක ගැන සඳහන් කරමු. සාමාන්‍යයෙන් මම ප්‍රතිකාරයක් කරනකොට පළමුව රෝගියා පරීක්ෂණයට ලක් කරලා සාමාන්‍ය පරීක්ෂණේ මන්නම් එක්ස්රේ බලලා MRI ස්කෑන් බලලා කියන්නේ රෝගයට හේතුව මම හොයනවාමයි. රෝගයට හේතුව හොයාගෙන ඒ රෝගේ හේතුව තමයි මම අයින් කරන්න උත්සාහ කරන්නේ. ඒ ආකාරයට වෛද්‍ය පරීක්ෂණ ටික ඔක්කොම කරනවා. කරන්න ඕන වෛද්‍ය පරීක්ෂණ ටික කරලා ඊට පස්සේ මම කරන්න ඕන ප්‍රතිකාර ටික කරන්න පටන් ගන්නවා. කොපමණ කාලයක් යනවද රෝගේ කුස්සව ගන්න? නිශ්චිත කාලයක් තියෙනවද නැත්නම්? ලෙඩාගෙන් ලෙඩාට වෙනස් වෙනවා. ඒ රෝගේ අනුව තමයි ඒක තීරණය කරන්නේ. නිශ්චිත කාලයක් තියෙනවා. ඒ කියන්නේ රෝගේ අනුව ඒක වෙනස් වෙනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දැන් මං කිව්ව ඩිස් ප්‍රොලැප්ස් එකක් ආවොත් එහෙම ඒ රෝගයාගේ ඒ රෝගෙට අනිවාර්යයෙන්ම දවස් 20ක් වගේ කාලයක් තමයි යන්නේ. ඒ 20ක කාලයක් යන්නේ රෝගියා ඒ රෝගියාගේ මේ සහයෝගය මට දැක්කොත් විතරයි. අනිවාර්යයෙන්ම මේ රෝගේ සවෙන්න ඒ රෝගියාගේ සහයෝගය ඔබතුමීට ලැබෙන්න ඕනේ. 50%ක සහයෝගයක් එයාගෙන් ඕනෙම තමයි. ඒ වගේම දැන් මම එන්න කියන කාලය තුර රෝගියා පැමිණෙන්න ඕන. නිමාඩු දවස් ආවොත් ඉතින් කරන්නේ ඇතර කල් යන මොන හේතුවක් නිසාරි නිමාඩු දවසක් කලි රෝගියා වෙනාසනීපයකින් හරි පෙළලා එන්න බැරි වුණොත් හරි මම ආසනීපයකට පත් වෙලා මට එන්න බැරි වුණොත් තමයි කාලේ දික් වෙන්නේ. එහෙම නැති වුණොත් හරි දිනේට හරි වෙලාවට අපිට ප්‍රතිකාර කළොත් මට දවස් 20ක වගේ කාලයක් යන්නේ. නමුත් දවස් 20 අපි ගත්තොත් එහෙම දවසක් කර දවසක් දවස් දෙකෙන් දෙක වගේ තමයි ගන්න. එතකොට මාසෙක අහමාරක කාලයක් තමයි අපිට වැය වෙන්නේ. ඊතර වෛද්‍යතුමනි, දැන් බටහිර වෛද්‍ය ක්‍රමයට යොමු වෙච්ච කෙනෙක්ට දැන් නැවත ඔබතුමියව හම්බ වෙන්න ආවත් ඒ කාලෙම දෙන්නේ සුව වෙන්නේ නැත්තම් ඊට වඩා කාලයක් යනවද? නෑ, එහෙම එකක් නෑ. බටහිර වෛද්‍ය ක්‍රමයට ගියත් ලෙඩේ ඒ විදිහටම නම් එන්නේ. ඒක කොහොමවත් එකයි. ඒ කියන්නේ ලෙඩා බටහිර වෛද්‍ය ක්‍රමෙන් අඩු නැති නිසානේ එන්නේ. එතකොට මගේ ක්‍රමේ මම මුලින්ම පටන් ගන්නවා. එතකොට කාලය එකයි. අපි සඳහන් කරමු මේ කොන්ද අමාරුව මේ වළක්ව ගන්න අපි මොන විදිහ ක්‍රියාකාරකම්ද කරන්න ඕන? අපේ වර්තමානයේ වැඩි ජීවන රටා තියෙනවනේ ගොඩක්. ඒ දේවෙන් වැළකෙන්නේ කොහොමද කියලා කතා කරමු. ඔව්, මෙහෙමයි. දැන් මේ කියන කොන්ද අමාරු වැරදි ඉරියව් වලින් විතරක්ම නෙවෙයි, අපි කියමු හදිස්සියේ වැටීමක්, හදිස්සිය ඇක්සිඩන්ට් එකක් අනේ මේ වුණාම ওই වගේ කොන්ද අමාරු වෙන්න පුළුවන්. ඒවා රෝගියාට වළක්ව ගන්න පුළුවන් දේවල් නෙවෙයි, ඒවා හදිස්සියේ. නමුත් බහුතරයක් ඉන්නේ වැරදි ඉරියව් වලින් ඉඳගෙන රෝගිය තමන් විසින්ම ඉල්ලන් කරනවා වගේ වැඩක් කරගෙන ඉන්න අය තමයි ඉන්නේ. ඒ කියන්නේ වර්තමාන ජීවන රටාවත් එක්ක ඒගොල්ලෝ ඒවට හුරු වෙලා, ඒක වැරදි ඉරියව් වල ඉන්න හුරු වෙලා ඉන්නේ. දැන් ඒගොල්ලන්ගේ රස්සාවත් එක්ක කම්පියුටරේ ඉන්නවා, ඒ වගේ හේතු නිසා ඒගොල්ලෝ වැරදි ඉරියව් වල ඉන්නවා. නිවැරදි ඉරියව් වල හිටියොත් අපේ ශරීරයේ බැලන්ස් එක පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිවැරදි ඉරියව් වල හිටියොත් එහෙම ඇත්තටම මේ කියන රෝග ලක්ෂණ එන්නේ නැහැ. මේ ලෙඩ රෝග හැදෙන්නේ නැහැ. ඉතින් නිවැරදි ඉරියව් වල ඒගොල්ලෝ ඉන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට අපි පුටුවක වාඩි වෙලා ඉන්නවා නම් මේ උරහිස කඳ මේ ටික ඔක්කොම මෙහෙම පුටු හේතු වෙන්න ඕනේ. හේතු වෙලා ශරීරය ඍජු තියාගන්න ඕනේ. එහෙම ඉන්නවා නම් ඇත්තටම අර මෙහෙම ඉස්සරහට නැමිලා ඉන්නකොට කොඳුරේ පෙළිය නැමෙනවා. හැම වෙලෙම උදේ ඉඳන් අවසන්කන් නැමිලා හිටියාම අර දෙක එකට ඝට්ටණය වෙලා ඝට්ටනාර ජෙල් තට්ටුවත් පරිහානියටපත් වෙනවා. අස්ථියත් පරිහානියටපත් වෙනවා. මාංශපේශිත් පරිහානියටපත් වෙනවා. ඒක නිසා හැම වෙලෙම සිර ඍජු තියාගන්න ඕනේ. ඒක එකක්. අනිත් එක තමයි අපි දැන් වැඩ කරනවා කියනකො උදැල්ල වැඩ කරන කෙනෙක් ගත්තා කියනකො එයා අර මිට දිගට ගන්න ඕන. මෙහෙම නැමිලා මෙහෙම නැමි නැමි එයා වැඩ කරන්න ගියොත් එහෙම අනිවාර්යයෙන් යගේ කොන්දේ අමාරු වෙනවා. ඒ වගේම තමයි අපි බරක් උස්සනවා කියන්නේ බරක් උස්සනකොට කකුල් දෙකේ දණිස් දෙකේ නැමිලා තමයි බර උස්සන්නේ. එකපාර තුනටියෙන් නැමිලා බරක් උස්සනක බරත් අපේ ඇඟට බලපානවා. ඒ වගේම කොන්දත් නැමිලා ගන්නකොට ඒක නුහුරට නෙන්නේ. එතකොට ඒ වගේ දේවල් වලදී අනිවාර්යෙන් ජෙල් එක කියන එක අර මං කිව්ව කලින් කිව්ව ජෙල් එක පිටතට නිරාගෙන යනවම තමයි. ඒ වගේම අස්තිත් පිටතට පයින්න කශේරුකාවත් පිටතට ලැස්සා යamak සිද්ධ වෙනවා. ඒතර ඒ වගේ නැමිලා එකපාරට බරක් උස්සන්න එපා. ආයි ගෙවල් අතු ගන්නකොට එහෙම අපි නැමිලා අතු ගන්නවනේ. ඒතකොට දණිස් දෙකෙන් නැමිලා තමයි අතු ගන්නුනේ. එකපාරටම යට අතු ගන්නකොට එහෙම තුනටියෙන් නැමෙන්න එපා කියලා කියන්නේ. දැන් ගොඩක් වෙලාවට අපේ පෝෂණ ඌනතාවයල් නිසා සහ කෘත්‍රිම ආහාර වස විස පෙව් ආහාර ගන්න නිසා අපි හැමෝගෙම ශරීරවල දුර්වලයි. දැන් ඒ දුර්වල නිසා නැමිලා අතු පතු ගන්නකොට ගොඩක් වෙලාවට අපිට මේ ඔය කොන්ද අමාරු එනවම තමයි. ඉස්සර කාලේ කොච්චර නැමිලා වැඩ කරත් ওই දේවල් වෙන්නේ නැහැ එදා. අද ගොඩක් අය පුඩි ළමයෙකුටත් අද නැමිලා වැඩක් කරගන්න බෑ. කරපු ගමන් කොන්ද රිදෙනවා කියාගෙන තමයි එන්නේ. ඒ වගේ
ඇඳවල නිදාගන්නකොට දැන් තියෙනවනේ සුපර් ෆෝම් මෙට් එක කියලා තියෙනවනේ ස්කෝපබෝගි මෙට්. ඒවෙන් තමයි ගොඩක්ම ලෙඩ හැදෙන්නේ. ඒ කියන්නේ ඒක එබෙනකොට අපි කොඳුර පෙළත් එක්කම මෙහෙම වක්‍ර වෙනවා. එතකොට අපි නෑ එළි වෙනකම් කොඳුර පෙළේ වක්‍ර වෙලා තියෙන්නේ. උදේ නැගිටිනකොට නැගිට ගන්න බෑ. මාංශපේශිත් වක්‍ර වෙලා කොඳුර පෙළේ තක්ක වෙලා. ඒකයි අර කියන්නේ ලෑල්ලක් දාලා පොඩි මේ පංචකක් එබෙන්නේ නැති පංචකක් හරි කොහොමෙට්ටියක් හරි පාවිච්චි කරන්න කියන්නේ ඒකයි. ඒ වගේ දේවල් පාවිච්චි කරනකොට කොන්දේ අමාරු වෙනවා අඩුයි. වැරදි ආහාර රටක් මේ සඳහා බලපානවද? ඔව් වැරදි ආහාර රටා කියන්නේ ඉතින් ඔක්කොම වැරදි ආහාර රටා තමයි අදනම් තියෙන්නේ. හොඳයි කියලා දෙයක් නැහැ. ඇත්තටම වසන කන්නේ එළවලුවක් ගත්තත් පස්සේ තමයි තියෙන්නේ. බොහෝ වෙලාවට මේ රෝගේ තියෙන කෙනෙක්ට වම්බටු මෑකර කොස් පොලොස් දෙල් අන්නාසි තක්කාලි බලමාළු වගේ අධික උෂ්ණාහාර අධික සීතලාහාර කෑවොත් වේදනාව කියන එක වැඩි වෙනවාම තමයි. වෛද්‍යතුමිය මේ අපි සඳහන් කරමු ගොඩක් කාලවට කොන්දේ කැක්කුමෙද්දි අපි හිතන්නේ මේ අස්ථිමය ගැටලු කියලා. නමුත් සමහරක් කාලවට අපිට බලපානවා මේ අපේ දීර්ඝ කාලීන ලෙඩ රෝගත් මේ සඳහා බලපානවා. මොන වගේ ලෙඩ රෝගද? මෙහෙමයි. දැන් වකුගඩු රෝගයක් ගත්තා කියන්නේ අනිවාර්යයෙන්ම වකුගඩු රෝගියගේ තුනටිය රිදෙනවාම තමයි. වකුගඩු රෝගයක් ගත්තත් අග්න්‍යාශය රෝගයක් තිබ්බත් පිත්තාශය රෝගයක් තිබ්බත් ඒක කිලින්ම කොන්දට බලපානවා. ඇපෙන්ඩිසයිටිස් හැදුනත් යටිබඩත් එක්ක තුනටිය රිදෙනවා. මුත්‍රා ආසාදනයක් ආවත් තුනටිය රිදෙනවා. ඒ වගේ රෝග කීපයක් තියෙනවා මේ තුනටියත් හා සම්බන්ධ රෝග. ඒක අපිට අස්ථිමය රෝගයක් කියලා තුනටිය කශේරුකාවේ රෝගයක් කියලා කියන්න බෑ. අපි ඒ වෛද්‍ය පරීක්ෂණය මේකට හඳුනා ගන්න ඕනේ. මේක මොකද්ද කියලා දැන් ආර්ශස් රෝගියෙක් ගත්තොත් මලබද්ධයේ තියෙන රෝගියෙක් අනිවාර්යයෙන්ම කොන්දත් එක්කම තමයි යටිබඩයි ඔක්කොම රිදෙන්නේ වැසිකිළියට ගියේ නැත්නම්. ඒ වගේ අපි ඒවා වෙන් කරන හඳුනා ගන්න හැම එකක්ම මේ කොඳුරට පෙරිය සම්බන්ධ කියලා කියන්නේ බෑ. අන්න ඒක නිසා තමයි මම හැම වෙලෙම කියන්නේ අපි වෛද්‍ය පරීක්ෂණ කළ යුතුමයි කියලා. 077 150 32 38 සහ 033 22 60 334 යන දුරකථන අංක මගේ සිකුරාදා සහ පොයේ දිනේ හැර උදේ 8ත් හවස 5ත් අතර ඔබට පුළුවන් මෙතුමිය සම්බන්ධ කරගන්න. මොනතේ කරන්නත් කොන්ද පණ තියෙන්න ඕනේ කියන කතාව ඔබ අහලා ඇති. ඒ විදිහට කොන්ද පණ ඇතුව තියාගන්න මේ සාකච්ඡාව ඔබට බොහෝ සෙයින් වැදගත් වෙන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් ඔබට පුළුවන් අපේ වීඩියෝස් බලන්න අපේ අද දවසේ YouTube නාලිකාව subscribe කරලා එදිරින් තියෙන bell icon එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් like කරලා share කරන්න අමතක කරන්න එපා. මේ වගේම ඔබට වැදගත් වෙන වීඩියෝ එකේ නැවත අපි හමු වෙනකම් ඔබට සුවදායි දවසක්.